රටතුල ක්‍රියාත්මක කෘතිමරා නිෂ්පාදනයේ පිළිබඳව නිරන්තරයෙන්ම සියද ප්‍රවෘත්ති තුලින් අප තොරතුරු අනාවරණය කළා. ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී තිබූ කෘතිමරා නිෂ්පාදනය මේවන විට රට පුරාම විවිධ ස්ථානවල විවිධ ආකාරයෙන් සිදුවන බවට අපට අප ප්‍රාදේශීය වාර්තාකරුවන් තොරතුරු වාර්තා කර තිබෙනවා. කොවිඩ් පළමු රැල්ල ඇතිවීමේ කාල වකවානුව තුළ ඒ පිළිබඳ රටේම අවධානය යොමු වෙද්දී ඉන් මනාසේ ප්‍රයෝජනය ලබාගත් ජාවාරම් කරුවන් කෘතිම රා නිෂ්පාදනයන් සහ නීති විරෝධී මත්පැන් ජාවාරම සුළු පරිමාණව නොව මහා පරිමාණව සිදු කිරීම ආරම්භ කළා. මේ නිසා කොවිඩ් මර්ධනයත් සමගම ආරක්ෂක අංශවලට කෘතිම රා නිෂ්පාදනයන් සහ නීති විරෝධී මත්පැන් ජාවාරම නතර කිරීම සඳහා වන දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට සිදු වුණා. සිරුරට ඊටම අහිතකර ආකාරයෙන් නිපදවන કૃතිම රා නිෂ්පාදනය නතර කළ යුතු බවට සහ ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක විය යුතු බවට අප දිගින් දිකටම වාර්තා කළේ ඒ තුලින් විශාල විනාශයක් සිදුවන බවට ඉඟි පළ වී තිබු නිසායි. මෙලෙස සිදුවන કૃතිම රා නිෂ්පාදනයත් සමග මේවන විට සම්ප්‍රදායිකව සහ ස්වභාවිකව රා නිෂ්පාදනය කරන ගම්මානවල ජනතාවට ජීවත් වීමට මහා අරගලයක් කිරීමට සිදුව තිබෙනවා. કૃතිම රා හොර රහස වෙළඳ පොළට පැමිණීම ඒ සඳහා රා මිලදී ගන්නන් පෙළඹීම නිසා ත්‍රිකුණාමලයේ සම්බලතිව් වර්බෝදය නගර වැනි ස්වභාවිකව රා නිෂ්පාදනය කරන ගම්මානවල ජනතාවට අද ජීවත් වීම මහා අරගලයක් වී තිබෙනවා. රට පුරා පවතින කොවිඩ් වසංගත තත්ත්වයක් තුළ සිය ස්වභාවික රා නිෂ්පාදනය අලෙවි කර ගැනීමට නොහැකිව මේ ජනතාව විඳින පීඩාවන් පිළිබඳව අප මීට සති කිහිපයකට පෙර තොරතුරු වාර්තා කළා. සම්බලතිව් වර්බෝදය නගර ජනතාව පවසන්නේ රජයේ අනුමැතියලත් රා විකුණුම් කරුවෙකු විසින් රුපියල් 50ක් වැනි මුදලකට තමන්ගෙන් ලබා ගන්නා රා බෝතලයක් රුපියල් 110ක් වැනි මුදලකට අලෙවි කරන බවයි. එමෙන්ම රජයේ අනුමත ලත් රා විකුණුම් කරුවන් ස්වභාවික රා වෙනුවට કૃතිම රා ලබා ගනිමින් සිය නිෂ්පාදනයන් ලබා නොගන්නා බවටත් ඔවුන් චෝදනා කරනවා. මේ හේතුවෙන් මෙම ජනතාව සිය නිෂ්පාදනයන් විනාශ කර දමන අයුරුද අප අනාවරණය කළා. මේ පිළිබඳව සියද ප්‍රවෘත්ති අපකල අනාවරණයත් සමග ත්‍රිකුණාමලයේ දිසාපති සමන් දර්ශන පාණ්ඩිකෝරාල මහතා අදාළ ගැටලුව පිළිබඳව අවධානය යොමු කරමින් ස්වභාවික රා නිපදවන්නන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා ස්වාවල්න බවට අප වෙත ප්‍රකාශ කර තිබෙනවා. දිසාපතිවරයා සඳහන් කළ ආකාරයට මේ ජනතාවට සාධාරණයක් ඉටු කරදී કૃතිම රා නිෂ්පාදනය තුරන් කිරීම සඳහා වන වැඩපිළිවෙලට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සක්‍රීය දායකත්වයක් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.